ආයුබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාවට ඔබව අපි සාදරයෙන් පිළිගනු ලබනවා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළව දෙවනි පරිච්ඡේදය කිව්වේ කොටස් දෙකක් තියෙනවා. දෙවනි කොටසේ පළවෙනි පරිච්ඡේදය අභිධර්මයේ තමයි සාකච්ඡා කරන්නට තිබෙන්නේ. ඉතින් ඒ අතරින් චිත්ත එහෙම නැත්නම් හිත පිළිබඳව හඳුන්වන පාඩමත්, ඒ වගේම සිතෙහි ප්‍රභේද කියන මේ පාඩමත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පළමුවෙන් ඔබට අපි සිහිපත් කරනවා දහම් පාසල් අවසාන සියලුම පාඩම් බෞද්ධ සංස්කෘතියේ, බුද්ධ චරිතයේ, ශාසන ඉතිහාසයේ, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පාඩම් ප්‍රශ්නෝත්තර සරලව පැහැදිලිව මේ විදිහට ටයිප් කරලා YouTube එකේ සර්ච් කළාම අපේ නාලිකාව හොයාගන්න පුළුවන්. ඒ නාලිකාවේ ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. ඊට අමතරව පහතින් අපි අපේ ලින්ක් එක දාලා තියෙනවා. ලින්ක් එක හරහත් නාලිකාවේ තියෙන වීඩියෝ පාඩම් ලබා ගන්න පුළුවන්. ඔබට මතක් කරනවා, තාමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබේ දුරකථනයේ තියෙනවා සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක් රතුපාටින්, ඒක ඔබන්න. එතකොට ඒත් එක්කම බෙල් සලකුණක් තියෙන අයිකන් එකක් එනවා. ඒකත් තිබුවම ඔබේ දුරකථනයටම කෙටිපණි වීඩියක් මගින් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කරුණු කාරණාවත් කාරණාවන් සියල්ලක්මත් මතක තියාගෙන අපි බලමු මොනවද මේ පාඩමේදී මේ කොටසේදී සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. චිත්ත, සිත හැඳින්වීම සහ සිතෙහි ප්‍රභේද කියන මාතෘකාව, චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ හතර තමයි මේ කොටසේදී සාකච්ඡා වෙන්නේ. සතර පරමාර්ථ ධර්ම අපි බලමු මොනවද මේ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. සිත යනු දැකීම ඇති කරන ශක්තියයි. සිත කියන්නේ දැකීම ඇති කරන ශක්තියයි. දැකීම ඇති කිරීම සඳහා හේතු වෙන්නේ සිත. ඉන්ද්‍රිය හා ආරම්මණයන්ගේ ගැටීම හැපීම නිසා දැනීම ඇතිවේ. ඉන්ද්‍රියන් හා අරමුණු ගැටීම. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇසත් රූපය ගැටීම නිසා චක්කු විඤ්ඤාණය කියන අරමුණ ආරම්මණය සිත ඇති වෙනවා. මේ ඇති වෙන සිත ගැටුණට පස්සේ තමයි ඇති වෙන්නේ. ඇස ඉන්ද්‍රියකි, රූපේ අරමුණකි. ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්, රූපේ කියන්නේ අරමුණක්. ඒ දෙක එකට ගැටීම හේවත් ස්පර්ශය නිසා සිතක් ඇතිවේ. ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. ඇස ඉන්ද්‍රියක්, ඒ ඉන්ද්‍රිය රූප අරමුණක ගැටුනම ස්පර්ශය වුණාම ඒ තුලින් ඇතිවෙනවා රූප පිළිබඳව සිතක්. ඒකට කියනවා චක්කු විඤ්ඤාණය කියලා. එනම් රූපයේ පිළිබඳ දැනීමක් පහළ වෙයි. ඒ චක්කු විඤ්ඤාණය නමින් විවහාර කෙරේ. ඒකට කියනවා චක්කු විඤ්ඤාණය කියලා. අපි ගොඩක් රූප දකින්න බලනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපි අපේ ඇහෙන් රූපය දිහා බලනවා, අපේ හිත ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම ඒ රූපය පිළිබඳව අපි යම්කිසි අරමුණක් ලබා ගන්නවා. ඒ අරමුණ අනුව තමයි චක්කු විඤ්ඤාණය ඇති වෙන්නේ. අරමුණක් දැනීම එය හඳුනා ගැනීම නොවේ. අරමුණක් දැනීම එය හඳුනා ගැනීම නොවේ. අපි අරමුණක් දැනගත්තට ඒක අපි හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. අරමුණ සිතවිල්ලක් අපේ හිතට ආවට ඒක හඳුනා ගැනීමක්, සම්පූර්ණ වශයෙන් දැන ගැනීමක් වෙන්නේ නැහැ. දැන ගැනීමක් විතරයි හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. අපි බලමු. හඳුනා ගැනීම වනාහි දැනීමට අනතුරුව පහළවන වෙනත් සිතකි. දැනීමක් ඇති වෙනව පුංචි දැනීමක්. ඉන් එහාට ගියපු ඊටත් වඩා සංවර්ධනීය වෙච්ච අවස්ථාවක් තමයි හඳුනා ගැනීම කියන්නේ. හිතක් තවත්
සංවර්ධන තත්ත්වයට පත්වෙච්ච අවස්ථාව. හිතක් තවත් දියුණු වෙච්ච අවස්ථාවක්. හිතක් තවත් ඒ පිළිබඳව හොඳ වැටහීමක්, හොඳ අවබෝධයක්, අවධානයක් යොමු කරපු අවස්ථාවක් හැටියට තමයි හඳුනා ගැනීම අපිට විස්තර කරන්න පුළුවන්. සෝත විඥානයේ, ගහන විඥානයේ ආදී පහළවීමද මේ ආකාරයෙන් අවබෝධ කරගත යුතුය. අපි කිව්වා ඇසත් රූපයක් ගැටුනම චක්කු විඥානය කියලා ඇහැ පිළිබඳව රූපය පිළිබඳව අරමුණු ඇති වෙනවා, ඇහෙන් රූපයක් පිළිබඳව අරමුණක් ඇති කරගන්නවා කියලා. අනිත් දේවලුත් එහෙමයි. සෝත කියන්නේ කන. කනත් ශබ්දයක් ගැටීම නිසා සෝත විඥානය. නාසයත් ගඳ සුවඳත් ගැටීම නිසා ඝාන විඥානය. මේ විදිහට චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියන ඉන්ද්‍රියන් පහම ගැටීමත් එක්ක අරමුණු නිර්මාණය වෙනවා. අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වන සෑම අවස්ථාවකම සිතක් පහළ වේ. අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වන, අරමුණක් කියවේ අපි බාහිරෙන් ගන්න අරමුණු. ඒ අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වුණාට පස්සේ යම් කිසි අරමුණක්, එක රූපමය අරමුණක් වෙන්න පුළුවන්, ශබ්දමය අරමුණක් වෙන්න පුළුවන්, රසය පිළිබඳව, ගඳ සුවඳ පිළිබඳව අරමුණක් වෙන්න පුළුවන්. ඔය විදිහට කුමක් හෝ අරමුණක් ඇසට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ ශරීරයට හෝ දැනුනම අන්න ඒ අවස්ථාවේදී සිතක් පහළ වීම සිද්ධ වෙනවා. ඉන්ද්‍රියක් මගින් අරමුණක් ගත යුතුයි සිතක් පහළ වීම සඳහා. එහෙම නැතිව තද නින්දේ සිටින විට පවා සිත යම් කිසි අරමුණක් භජනය කරයි. සිත තද නින්දේ ඉන්න වෙලාවේ පවා යම් කිසි අරමුණක් ගන්නවා. ඒ නිසා තමයි මේ පාඩමේ කියනවා සිහින දකින්නේ ඒ අරමුණු නිසායි. හීන පේන්නේ අපි යම් කිසි අරමුණක් භජනය කරමින් ඉන්න හින්දා. අපේ යටිහිත ක්‍රියාත්මකයි. අපේ යටිහිතෙන් තමයි හීන දකින්නේ. අරමුණක් රහිතව හෝ ඉන්ද්‍රිය අරමුණ කරා මෙහෙයවීමකින් තොරව හෝ සිතක් ඇතිවිය නොහැකි බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. අරමුණක් රහිතව, එහෙම නැත්නම් ඉන්ද්‍රිය අරමුණ කරා මෙහෙයවීමකින් තොරව හිතක් ඇතිවෙන්නේ නැති බව අපි මතක තබාගත යුතුය. අරමුණු දැනගැනීමේ ශක්තිය හිතට කියනවා අරමුණු දැනගැනීමේ ශක්තිය කියලා. යනුවෙන් හැඳින්වීමේදී සිත යනු ඒකකයකි. අරමුණු දැනගැනීමේ ශක්තිය විදිහට හිත සඳහන් කරද්දී ඒක ඒකකයක්. උප්පාද, උප්පාද කිව්වේ ඇතිවීම. නැතිවීමට කියනවා වය කියලා. හිතේ ඉපදීම උප්පාද, හිතක් හට ගැනීම උප්පාද, හිත නැති වෙලා යන එක වය. යනුවෙන් දිවිදව හෝ උප්පාද ඨಿತಿ බංග. මේ කොටස් වලින් ප්‍රශ්න අහලා තියෙනවා මීට කලින් අවුරුදු වලදී. හිතක පවතින අවස්ථා තුන, අවස්ථා දෙක ඔය විදිහට අහලා තියෙනවා. ඒ නිසා අපිට මතකයේ තියෙන්නට වෙයි, මතක තබාගත යුතුයි. අපි උප්පාද හිතේ ඉපදීම, ඨಿತಿ හිතේ පැවැත්ම, භංග හිත නැති වෙලා යෑම. ඒ වගේම තමයි මෙතනදී කියනවා හිතක් ඇතිවීම, හිතක් නැතිවීම. හිතක් ඇතිවීම, හිතක් නැතිවීම. උප්පාද ඇතිවීම, වය නැතිවීම. අපින් අහන්න පුළුවන් හිතේ ස්වභාවයන් අනුව දෙකක් තියෙනවා. අපේ හිත ඇතිවෙනවා උප්පාද, නැතිවෙනවා වය. ඒ වගේම අපි හැම දෙනාටම ඉන්ද්‍රිය අරමුණු මගින් ගන්න ඒ හිත උප්පාද, ඇතිවෙනවා ඉන්ද්‍රිය අරමුණු වශයෙන් ගනිද්දි ඨಿತಿ, ඒ හිත ටික වෙලාවක් අපිට හිතාගන්නත් බැරි තරම් වෙලාවක්, පුංචි වෙලාවක් පවතිනවා. ඒ හිත නැති වෙලා තමයි වෙනත් හිතක් කරා
අපේ හිත ගමන් කරන්න. යනුවෙන් ත්‍රිවිධව හෝ කාලය අනුව නැවත වර්ග කිරීමක් ඇත. කාලය අනුව තමයි මේක වර්ග කරන්න. උපාද උපන් මොහොත. ඉපදීම ටිති කියන්නේ පුංචි වෙලාවක් පැවතීම. භංග කියන්නේ නැති වෙලා යෑම. අපින් ප්‍රශ්නයක් ඇහුවොත් හිත පිළිබඳව කාලය අනුව අවස්ථා තුනක් පිළිබඳව දැක්වෙනවා. අවස්ථා තුන මොනවද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන උපාද හේවත් හිතේ ඉපදීම, තිති හේවත් හිතේ පැවැත්ම, භංග හේවත් හිත නැතිව යෑම වෙනත් හිතක් කරා යෑම කියන එක. ඒවා එකිනෙකක් චිත්තක්ෂණ යනුවෙන් දැක්වේ. උපාදක්ෂණේ තිති භංග උපාදක්ෂණේ මේ එකකට කියනවා උපාද තිති භංග කියන මේ පුංචි වෙලාවකට කියනවා චිත්තක්ෂණයක් කියලා. හිතක් ඇති වෙලා හිතක් පැවතිලා හිතක් නැති වෙලා යන්න ගත වෙන්නේ පුංචිම පුංචි වෙලාවක්. ඒ වෙලාවට කියන නම තමයි චිත්තක්ෂණය කියලා කියන්නේ. චිත්තක්ෂණයකට උපාද තිති භංග කියන අවස්ථා තුනම ඇතුළත් වෙනවා. චිත්තක්ෂණයක් කියලා කියන්නේ හිතක් ඇති වෙලා හිතක් පැවතිලා හිතක් නැති වෙලා යන පුංචි කාල සීමාවට තමයි චිත්තක්ෂණය කියලා කියන්නේ. එනම් එක් සිතක ආයුෂ කාලයයි. එක හිතක ආයුෂ කාලයට කියනවා චිත්තක්ෂණයක් කියලා. එක් සිතක ආයුෂ කාලයට කියනවා චිත්තක්ෂණය කියලා. හොඳින් මතක තියාගන්න කෙටි ප්‍රශ්නවලදී හිමත් මේ පිළිබඳව ප්‍රශ්න අහන්න පුළුවන්. ක්ෂණයක් පාසා ඇතිව නැතිවන සිත් කුසල අකුසල ආදී ගුවාවක ශක්තියින්ද ඇසුරු කොටගෙන කොටස් වලට බෙදා විවිධ නම් යොදා හැඳින්වීම අභිධර්මයේ විශේෂ ලක්ෂණය. අභිධර්මයේදී එහෙනම් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන උපාද තිති භංග කියන මේ අවස්ථා තුනටපත් වෙමින් ඇති වෙලා නැති වෙලා යන චිත්තක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන සිත් කුසල අකුසල ආදී විවිධ වර්ගීකරණයන්ට ලක් කරලා ඉගැන්වීම තමයි හිත පිළිබඳව ඉගැන්වීම තමයි අභිධර්මයේ විශේෂ ලක්ෂණය වෙන්නේ. අභිධර්මයේදී විශේෂයෙන් විස්තර කරලා දක්වනවා ඒ සිත්වල ස්වභාවයන් පිළිබඳව දක්වනවා. එහෙනම් ඔබට මතකයි නැවතත් අවධානය යොමු කරන්න අරමුණු දැනගැනීමේ ශක්තියට කියවා සිත කියලා. ඉන්ද්‍රියස් අරමුණුත් ගැටීමත් එක්ක තමයි හිත ඇති වෙන්නේ කියලා කිව්වා අපි. ඇසත් රූපයත් ගැටීම පදනම් කරගෙන රූප පිළිබඳව චක්කු විඥානය ඇති කරගන්න ආකාරය, ඊට සමගාමීව අනිකුත් ඉන්ද්‍රියන් සහ අරමුණු ගැටීමත් එක්ක සිත් පහළ වෙන විදිහ කතා කළා. ඊට අමතරව හිතක් ඇතිවීම සහ නැතිවීම කියන අවස්ථා දෙකක් පවතින බව අපි ප්‍රකාශ කළා. ඒ වගේම හිතක ආයුෂ කාලයේ චිත්තක්ෂණයක් කියලා කිව්වා. උපාද තිති භංග කියන අවස්ථා තුනක් ඒ චිත්තක්ෂණ කාලය තුළ සිද්ධ වෙන බව අපි කිව්වා. එතකොට අභිධර්මයේදී විශේෂයෙන් සිද්ධ වෙන්නේ මේ උපාද තිති භංග කියන අවස්ථා තුනට පත්වෙමින් ක්ෂණයක් පාසා ඇතිවන සිත් පිළිබඳව සාකච්ඡා කරන එක කියලා කිව්වා. සිතෙහි ප්‍රභේද. සිතේ ප්‍රභේද පිළිබඳව වර්ගීකරණයක් අභිධර්මයේදී දක්වලා තියෙනවා. අපි බලමු සිතේ මොනවද ප්‍රභේද කියලා. සිත් කොටස් වශයෙන් හැදෑරීමේදී භූමි වශයෙන් චතුර්විධ දැක්වීම සරල හා පැහැදිලි ක්‍රමයකි. හිත පිළිබඳව කොටස් වශයෙන් දක්වනකොට විස්තර කරලා වර්ගීකරණය කරලා දක්වනකොට අපිට මුලින්ම හම්බ වෙනවා භූමි වශයෙන් කාමාවචර භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි, ලෝකෝත්තර භූමි කියන මේ භූමීන් හතරේ ඉන්න සත්ත්වයින්ට ඇතිවෙන සිත් පිළිබඳව සාකච්ඡා වෙනවා. භූමි වශයෙන් කොටස් හතරයි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා බෙදලා තියෙන්නේ භූමි වශයෙන් මේ එක එක සිත් ඇතිවෙන සත්වයෙන් ඉපදෙන භූමි වශයෙන්. ලෞකික හෝ ලෝකයේ ඉක්මවා සිටි සිත් ලෙසින් සඳහන් කිරීමේදී ලෝකයේ වශයෙන් ගැනනුයේ බඹයක් පමණ වූ මේ සිරුරය. ලෞකික හෝ ලෝකයේ ඉක්මවා සිටි සිත් පිළිබඳව සඳහන් කරනකොට ලෝකයේ වශයෙන් හඳුන්වන්නේ බඹයක් පමණ වූ මේ සිරුර බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භ්‍යාමත්‍ය කලේ බරේ ලෝකංච ලෝක සමුදයංච පඤ්ඤපේමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
ලෝකයත් ලෝක සමුදයත් මේ බඹයක් පමණ වූ සිරුර තුළම පවතින බව මිනිසා තුළම විවිධ අවස්ථා හා අරමුණු අනුව පහළවන මේ සිත් බෙදා දැක්වීමේදී සියල්ල එක් සිය විසි එකක් වේ. මේ හිත් ඔක්කොම අභිධර්මයේදී වර්ගීකරණයක් කරලා තියෙනවා එක සිය විසි එකක් විදිහට. කාමවචර රූපවචර අරූපවචර ලෝකෝත්තර කියලා සිත් වර්ගීකරණය කරනවා. ඒ සිත් ඔක්කොම නැවතත් වර්ගීකරණය සංඛ්‍යාත්මකව දක්වනවා. කාමවචර සිත් 54යි, රූපවචර සිත් 15යි, අරූපවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි. සියල්ලම 121යි. අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. තේරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව සිත් වර්ගීකරණය අනුව සියලු සිත් කොපමණද කියලා. 121යි. සාමාන්‍ය වර්ගීකරණයට අනුව තවත් වර්ගීකරණයක් තියෙනවා සිත් 89ක් විදිහට. ඉතින් මෙතනදී අපි විශේෂ අවධානය යොමු කළ යුතු වෙන්නේ අපේ මූලාශ්‍රයට අදාළව. මෙතනදී මේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ දෙවැනි කොටසේ අභිධර්මයේ යටතේ හිත පිළිබඳව සාකච්ඡා කරද්දී දක්වන්නේ සිත් 121ක් විදිහට. ඒ වගේම තමයි මේ හිත් පිළිබඳව වර්ගීකරණයේ සංඛ්‍යා දක්වන්නත් අපිට සිද්ධ වෙනවා. කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක් සහ ලෝකෝත්තර සිත් 40යි. සියලුම සිත් 121යි කියලා. එතරම් වෙහෙසක් මහන්සියක් අරගත යුතු වෙන්නේ නැහැ. ඉතින් කාමවචර සිත් 54යි, රූපවචර සිත් 15යි, අරූපවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි කියලා ඔබට සැහැල්ලුවෙන් මතක තබා ගන්නට, පාඩම් කර ගන්නට පුළුවන්කම තියෙනවා. මේ සෑම සිතක් කර්ම විපාක ක්‍රියා යන සිත් වර්ග තුනෙන් එකකට අයත් වේ. තවත් වර්ගීකරණයක් තියෙනවා. හැම හිතක්ම ඔය කියපු කාමවචර, රූපවචර, අරූපවචර කියන සහ ලෝකෝත්තර කියන සිත් සියල්ල විපාක සිත්, ක්‍රියාසිත්, කර්මසිත්, කියලා කොටස් තුනකට බෙදෙනවා. මේ හැම හිතක්ම කර්මසිත්. ඊට අමතරව විපාකසිත්, කර්මයට අනුරූප වෙන විපාකයක් ලැබීමේදී ඇතිවෙන සිත්වලට කියනවා විපාකසිත් කියලා. ක්‍රියාසිත් කියන්නේ ක්‍රියා මාත්‍රයක් පමණක් සිදුවෙන සිත්වලට. ඒ පිළිබඳව ඉදිරියේදී අපි කතා කරනවා. කර්මසිත් කියන්නේ යම්කිසි කර්මයක් සිදුවීම සඳහා හේතු වෙන බලපාන සිත්. එතකොට කුසල කර්ම අකුසල කර්ම වීම සඳහා කුසල මූල අකුසල මූල පදනම් කරගෙන සිද්ධ කරන කර්ම. ඒ වගේම මේ කර්ම සිද්ධ කිරීමේදී ඇති වෙන සිත්. විපාක සිත් කියන්නේ මේ කර්ම සිත්වලට අනුරූප වෙන විපාක ලැබීමේදී ඇති වෙන සිත්. ක්‍රියාසිත් කියුවේ ක්‍රියාමාත්‍රයක් පමණක් සිද්ධ වෙන සිත්. බලමු යන සිත් වර්ග තුනෙන් එකකට අයත් වේ. කාමවචර, රූපවචර, අරූපවචර, ලෝකෝත්තර කියන හැම සිතක්ම කර්මසිත්, විපාකසිත් සහ ක්‍රියාසිත් කියලා වර්ග තුනකට බෙදෙනවා. කර්මසිත් නම් අලෝභ, අදෝස, අමෝහ යන සිතිවිලි මුල්ලු යහපත් ගණෙහිලා සැලකෙන ක්‍රියාවක් හෝ ලෝභ, දෝස, මෝහ යනුවෙන් අයහපත් සිතිවිලි මුල්ලු ක්‍රියාවක් හෝ කරනු ලබන කල්ලි ඇතිවන සිතයි. නැවත වතාවක් අපි බලමු. කර්මසිත් නම්
ලෝභ දෝස මෝහ. මේවට කියන්නේ කුසල මූල කියලා. අලෝභ අදෝස මෝහ කියන්නේ කුසල මූල. ඒ කුසල මූල තුනක්. සිතිවිලි මුල් වූ යහපත් ගණයෙහිලා සැලකෙන ක්‍රියාව. මේවට කියනවා මේ තුන මුල් වෙලා කරනවා නම් කුසල කර්ම කියලා. ඒත් තුන මුල් වෙලා කරන කර්ම හෝ ලෝභ දෝස මෝහ. ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ සිත් හෝ යනුවෙන් අයහපත් සිතිවිලි මුල් වූ ක්‍රියාවක් හෝ කරනු ලබන කල්හි ඇතිවෙන සිතයි. කර්මහිත කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කියපු අලෝභ අදෝ සමෝහ කියන කුසල මූලයක් පදනම් වෙලා සිද්ධ වෙන කුසල කර්මයක් හෝ අකුසල මූලයන් මුල් වෙලා සිද්ධ වෙන අකුසල කර්මයක් හෝ සිදු කිරීමේදී ඇතිවෙන්නා වූ සිත්වලට කියනවා කර්ම සිත් කියලා. ක්‍රියාව යහපත් වන අවස්ථාව සලකා කුසල සිත් නමින්ද, අයහපත් වන අවස්ථාව සලකා අකුසල සිත් නමින්ද විවහාර කෙරේ. ක්‍රියාව සිද්ධ කිරීමේදී හිත කුසල මූලයක් පදනම්ව සිද්ධ කළා නම් කුසල කර්මයක් විදිහටත්, අකුසලයක් මුල් වෙලා කළා නම් අකුසල කර්මයක් විදිහටත් හඳුන්වනවා. හේතු සිත යන වෙනත් නාමයෙන් හැඳින්වෙනුයේද කර්ම සිතයි. අන්න වැදගත් වෙන අවස්ථාවක්. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුදහමේදී තේරවාද අභිධර්ම සම්ප්‍රදායේදී උගන්වන සිත් අතර කර්ම සිත් විශේෂ වෙන අතර කර්ම සිත් හැඳින්වීම සඳහාම යෙදෙන තවත් නමක් ලියන්න කියලා කිව්වොත් හේතු සිත්. හේතු සිත් කියන්නේ මේකට. කියන්නේ හේතු විදිහට මෙතනදී හැඳින්වෙන්නේ ලෝභ දෝස මෝහ අලෝභ දෝස මෝහ කියන හේතු. ඔය හේතු සහිතව ඇති වෙන ක්‍රියාවලට කියනවා හේතු සිත් කියලා. එහෙම නැත්නම් කර්ම සිත් කියලාත් කියනවා. ඇතැම් සිතක් අදාළ වූ කර්මය හේතුවක ප්‍රතිඵලය වේ. ඇතැම් සිතක් අදාළ වෙච්ච කර්මය හේතුවේ ප්‍රතිඵලයක් වෙනවා. හේතුව කිව්වෙ එක්කෝ අලෝභ හේතුවක්, එක්කෝ ලෝභ හේතුවක්. ඔය විදිහට හේතුවක් වෙන්න පුළුවන්. එවිට ඒ විපාක සිත නම් ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේදී පහළ වනුයේ විපාක සිතකි. අන්න ඒ එවිට ඒ විපාක සිත නම් ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේදී ඒ විපාක හිත ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේදී බල පැවැත්වෙනවා. කුසල කර්මයක විපාකයක් නම් උපත සිද්ධ වෙන අවස්ථාවේදී ඒ කුසල කර්මයේ විපාකය හේතුවක් බවට පත්වෙනවා. පුහුදුන් මිනිසා තුළ පහළ වන කර්මසිත් හේතුව වශයෙන් සිට එයින් පල උපදවයි. කර්මසිත් ඔක්කෝම පුහුදුන් මිනිසා තුළ පහළ වන කර්මසිත් හේතුව වශයෙන් ඉඳලා තමයි ඵල සිත් ඇති වෙන්නේ. කර්ම සිත් එහෙම නැත්නම් හේතු සිත් කියලා කිව්වා. ලෝභ දෝස මෝහ අලෝභ දෝස මෝහ කියන මේවා කර්ම සිත්, එහෙම නැත්නම් හේතු සිත් කිව්වා. මේ කර්ම සිත් වලට හෝ හේතු සිත් වලට අනුව අනිවාර්යයෙන්ම ඵලයේ ඉපදෙනවා. එහෙම නැත්නම් ප්‍රතිසන්දිය ලැබීමේදී ඒක විපාක දෙනවා. සුදුසු අවස්ථාවේදී විපාකයක් ගෙන දේ. සුදුසු අවස්ථාවේදී විපාකයක් ලබා දෙන්න පුළුවන්. කර්මය පිළිබඳව කතා කරපු අවස්ථාවලදී කර්මය විපාක දෙන ආකාරයන් පිළිබඳවත් අපි කතා කරලා තියෙනවා. එහෙත් එකී සිත රහතන් වහන්සේ තුළ ජනනය වීමේදී ඵල රහිතේ ක්‍රියා මාත්‍රයක් පමණි. රහතන් වහන්සේලාට මේක බල පැවැත්වෙන්නේ ක්‍රියා මාත්‍රයක් විතරයි. එහෙනම් විපාක එතනදී අපි කියන්නේ ක්‍රියාසිත කියලා. එහෙත් එකී සිත රහතන් වහන්සේ තුළ ජනනය වීමේදී ඵල රහිත ක්‍රියා මාත්‍රයක් පමණි. එහෙයින්ම එම සිත ක්‍රියාසිත නමින් හැඳින්වේ. ඒ නිසා ක්‍රියාසිත කියලා කියන මේ සිතට රහතන් වහන්සේලාට ක්‍රියා මාත්‍රයක් පමණක් සිද්ධ වෙන නිසා සමහර සිත්වලට ක්‍රියාසිත කියලා කියනවා. එතකොට අපි කතා කරපු විපාක සිත්. විපාක සිත් කියන්නේ හේතු සිත්වලින් යුක්ත විපාක ලබා දීමේදී ඇතිවන්නා වූ සිත්. කර්ම සිත් එහෙම නැත්නම් හේතු සිත් කිව්වා. ඒ කර්මයට ඒ හේතුවට අනුරූප වෙන විදිහට විපාක ලබා දෙන සිත් කිව්වා විපාක සිත් කියලා. රහතන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලාට ඇතිවෙන සිත් ක්‍රියාමාත්‍රයක් පමණක් සිද්ධ කරන නිසා මේ සිත් ක්‍රියාසිත් කියලා අපි කිව්වා.
එහනම් කාමාවචර රූපාවචර රූපාවචර ලෝකෝත්තර වසිං හිත් වර්ගී කරණය වෙන ආකාරය. ඊට අමතර විහිත කියන්නේ මොකක්ද කියලා අපි කතා කළා. සිත් සියල්ලක්ම 121ක් වෙන ආකාරයත් අපි කතා කළා. ඊට අමතරව කර්ම සිත් එහෙම නැත්නම් හේතු සිත් කියන්නේ මොනවද කියලා කතා කළා. විපාක සිත් වල ස්වභාවය සහ විපාක සිත් කියන්නේ මොනවද කියලා කතා කළා. සිත් වල තමත් වර්ගීකරණයක් තමයි හැම හිතක්ම කොටස් තුනකට බෙදෙනවා කියපු කොටසේ අන්තිම කාරණේ ක්‍රියා සිත් කියන එක. එතනදීත් අපි කතා කළා රහතන් වහන්සේලාට පමණක් ක්‍රියාමාත්‍රයක් පමණක් සිද්ධ වෙන, බුදුරජාණන් වහන්සේලාට ඇති වෙන ක්‍රියාමාත්‍රයක් පමණක් සිද්ධ වෙන, පසේ බුදුරජාණන් වහන්සේලාට ඇති වෙන ක්‍රියාමාත්‍රයක් පමණක් සිද්ධ වෙන සිත් කියලා. කර්ම සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් විදිහට ඒ සිත් වල අවස්ථා තුන කතා කළා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය දෙවනි කොටසේ අභිධර්මය ඉගැන්වෙන්නේ අභිධර්මයේ චිත්ත සිත පිළිබඳව හැඳින්වීම සහ සිතේ ප්‍රභේද කතා කිරීම සාකච්ඡාව මෙතකින් හමාර වෙනවා. අභිධර්මයේ අනිකුත් පාඩම්, ඊට අමතරව දහම් පාසල් අවසාන විභාගයට අදාළ සියලු විෂයන්වල පාඩම් ඔබට නරඹන්නට පුළුවන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ. ඒකත් සිහිපත් කරන ගමන් මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා ලබා ගන්න පුළුවන්. ඊට අමතරව පහතින් ලින්ක් එක දාලා තිනවා. ඒ ලින්ක් එකෙන් පාඩම් ලබා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔබට මතක් කරනවා දහම් පාසල් දරුවන් සමහර වෙලාවට සාමාන්‍ය පෙළ විභාගයට සම්බන්ධ වීමට සූදානම් වෙච්ච නිසා බොහෝ පාඩම් අතපසු වෙලා ඇති. ඒ අතපසු වෙච්ච පාඩම් සියල්ලක්ම ආවරණය කර ගැනීම සඳහා මේ පාඩම් පෙළ ඔබට නරඹන්නට පුළුවන්. යාළු හිත මිත්‍රාදීන්ටත් නැවත නැවතත් මේ පාඩම් නැරඹීම සඳහා අවස්ථා උදා කරලා දෙන්න. ඒකත් අපිට වටින අවස්ථාවක් බවට පත් වේවි. අපි අනිවාර්යයෙන්ම දහම් පාසල් දරුවන් හැටියට, දහම් පාසල් ගුරුවරුන් හැටියට අනිකුත් අයට උදව් උපකාර කරමින් අධ්‍යාපනයේ පැත්තෙන්, ඒ වගේම හොඳ සිරිත් විරිත් ගුණධර්ම වලට උදව් උපකාර කළ යුතුයි. ඒ නිසා මේ නාලිකාව පිළිබඳව දැනුවත් කරන්න, ඒ වගේම ලින්ක් එක ඔබට ෂෙයා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට උදව් උපකාර කරන්නට කියලාත් මතක් කරන ගමන් ඊළඟ කොටසින් ඉතා ඉක්මනි හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.